Good morning, amor de mar. Vale, vamos a empezar tres cabezas. අපිට කියනවා පහත දැක්වෙන සංඛ්‍යා අතරින් නවයෙන් බෙදෙන සංඛ්‍යා බෙදීමෙන් තොරව තෝරා ලියන්න. නවයෙන් බෙදෙන සංඛ්‍යා බෙදීමෙන් තොරව තෝරා ලියන්න. එතන නවයෙන් බෙදෙන සංඛ්‍යාවක්. අපි අඳුරගන්නේ කොහොමද පුතේ? බෙදලා බලන්නේ නැතුව නවයෙන් බෙදෙනවද නැද්ද කියලා අපි අඳුරගන්නේ කොහොමද? ආ ඉලක්ක. ඉලක්කන් දැක්ක. ආ ඉලක්කන් දැක්කේ දර්ශකයෙන් තමයි අපි අඳුරගන්නේ නේ. ඉලක්කන් දර්ශකය මොකක් වෙන්න ඕනද? 9 බෙදෙන සංඛ්‍යාවල. ඉලක්කන් දර්ශකය අගර 9 එන්න. ඔව් ඉලක්කන් දර්ශකය 9 වෙන්න ඕන. අගට කියන්නේ මේ ඉලක්කන් දර්ශකය පුතේ 9 වෙන්න ඕන. ඉලක්කන් දර්ශකය කොහොමද අපි තනි ඉලක්කම කියන්නේ දක්වන්නේ නේ? තනි ඉලක්කම කෙනකම් එකතු කරන එකනේ ඉලක්කන් දර්ශකය කියන්නේ. ඒතර ඒ ඉලක්කන් දර්ශකයට ලැබෙන අගය 9 වුණොත් අපි කියනවා ඒ දීලා තියෙන සංඛ්‍යාව 9න් ඉතිරි නැතිව බෙදෙනවා කියලා. එහෙනම් අපි බලමු. දැන් ඔයාලා මම දැක්ක මට එවපු පොත්වල මම ප්‍රශ්න ලියන්න එපා කිව්වට මම කිව්වේ ගාන හදන හැටි ලියන්න. ගාන හදන හැටි ලියන්න කිව්වහම පුතේ මට මෙතනින් තෝරන්නනේ තියෙන්නේ. දීපු සංඛ්‍යා 9න් බෙදෙනවද නැද්ද කියලා තෝරන්න තියෙනවා. ඒතකොට මම දීපු සංඛ්‍යාවල මොකක් විහාද බලන්න ඕන? ඉලක්කම් දශකයේද. එහෙනම් මම ඉලක්කම් දශකයේ සංඛ්‍යාවල හොයලා තියෙන්න ඕන. ඒක හොයලා නැහැ කට්ටිය. ඒක වෙනම හොයලා මෙතන උත්තර දැම්ම දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ අපි වෙනම නෙමෙයි ප්‍රශ්නේ උත්තරේ ලියන තැනම අපි හොයලා තිබ්බනම් හරි පොතේ. හරිද? ඒ කියන්නේ 504 අපිට දීලා තියෙනවා 504. දැන් 504 මම මුලින්ම ඉලක්කම් දර්ශකය හොයලා බලනවා. ඉලක්කම් දර්ශකය හැදුවාම අපිට එනවා 5 එකතු කිරීම 0 එකතු කිරීම 4. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකය හරියටම 9යි. හරි. ඊළඟ එකේ 652. ඉලක්කම් දර්ශකය කී දෙන්නේ? 6 එකතු කිරීම 5 එකතු කිරීම 2. කී දාවේ? 6යි. කෝ. 13යි. 13 දාන්න පුළුවන්ද අපිට? බෑ. බෑ. දැන් අපි අය කරන්නේ මොකද්ද? 1 3යි. එකතු කරනවා කියන්නේ එතන 4යි. ආවා 4යි කියලා. ඊළඟට 567 අපිට දීලා තියෙනවා. 567. 7. ඉලක්කම් දර්ශකය එකතු කරලා බලනවා. 5 එකතු කිරීම 6 එකතු කිරීම 7. කීයද? 10. 8යි කියලා. 18යි. මා 18 අපි ආයි 1යි 8යි එකතු කරනවා. ඒ කියන්නේ කීයද? 9යි. 9යි. හරිද? ඉලක්කම් දර්ශකය එකතු කරලා තියෙනවා පොතේ. හරිද? ඊළඟට. ඒ කියන්නේ ඉලක්කම් දර්ශක හොයලා තියෙන්න ඕන. හෙව්වට පස්සේ තමයි අපි තෝරන්නේ. මේ ඉලක්කම් දර්ශක දිහා බලලා අපි තෝරනවා මොකද්ද 9න් බෙදෙන සංඛ්‍යා ටික කියලා. 8 එකතු කිරීම 5 එකතු කිරීම 6. කීය දෙන්නේ අපිට? 10. 9යි. 19 කියන්නේ අපිට 1යි 9යි එකතු කරනවා. එතකොට එනවා 10යි. ආයි ඉලක්කම් දෙකක එකක් ආවේ 1යි 0යි එකතු කරනවා. ඒ කියන්නේ 1 ඉලක්කම් දර්ශකයේ 1යි කියලා එනවා. ඊළඟ 1143. 1143 ඉලක්කම් දර්ශක අපිට එනවා 1 එකතු කිරීම 1 එකතු කිරීම 4 එකතු කිරීම 3. කිය දෙන්නේ 9යි කියලා එනවනේ. ඊළඟට 1351. 1 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 1. 1යි 3යි 4යි 4යි 5යි 9යි 9යි 1යි 10යි කියලා එනවා. 10 ඉලක්ක දෙකක් තියෙන නිසා අපි එකතු කරනවා 1යි කියලා එනවා. ඊළඟට 2719. 2 එකතු කිරීම 7 එකතු කිරීම 1 එකතු කිරීම 9. එතකොට අපිට කොහොමද එන්නේ? ආ 10 9යි කියලා එනවා. 19 අපි ආයි 1යි 9යි එකතු කරනවා. 10යි ආයි ඉලක්කම් දෙකක් ආවා 1යි 0යි එකතු කරනවා 1යි. ඉලක්කම් දර්ශකය 1යි කියලා එනවා. ඊළඟට 4536. අපිට එනවා 4 එකතු කිරීම 5 9යි. 9ට 3ක් එකතු කරනවා 12යි. 12ට 6ක් එකතු කරනවා 18යි. 18 අපි ආයි 1යි 8යි. කීයද? 9යි කියලා දක්වන්න පුළුවන්. 9යි. දැන් මෙතනින් තෝරනවා 9න් බෙදෙන සංඛ්‍යා. ඉලක්කම් දර්ශක ටික අපි හොයලා තියෙන්නේ. මේ ඉලක්කම් දර්ශක දිහා බලලා
ඉලක්කම් දර්ශකයේ 9 වෙන සංඛ්‍යාව තමයි අපිට කියන්න පුළුවන් ඉතිරි නැතුව 9 බෙදෙනවා කියලා. එහෙනම් මොකද්ද ඉතිරි නැතුව 9 බෙදෙන්නේ? ඉලක්කම් දර්ශකයේ 9 වෙන සංඛ්‍යාව කියන්නේ 504 ඉතිරි නැතුව බෙදෙනවා. හරි. ආ ඉලක්කම් දර්ශකයේ 9 වෙන්නලා තියෙනවා 567 ඉතිරි නැතුව 9 බෙදෙනවා. ආයි 1143ට 9 ඇවිල්ලා තිනවා. එහෙනම් ඒ සංඛ්‍යාවත් ඉතිරි නැතුව 9 බෙදෙනවා. තව මොකද්ද තියෙන්නේ? අන්තිම එක අපිට ඉලක්කම් දර්ශකයේ 9 ඇවිල්ලා තියෙනවා. එහෙනම් 4536. එතකොට අගයන් ටිකක් අපේ 9 ඉතිරි නැතුව බෙදලාද? අගයන් 4. ආවදේ 4. ඕ ඉලක්කම් දර්ශක මේ විදියට හොයලා තියෙන්න ඕන පුතේ. හොඳද? ඉලක්කම් දර්ශක මේ විදියට හොයලා තියෙන්න ඕන. ගානට උත්තරේ ලියනකොට. ඒක වෙනම තැනක නෙමෙයි. ප්‍රශ්නෙට උත්තරේ ලියපු තැනම හදලා තියන්නේ ඉලක්කම් දර්ශක ටික. ඊට පස්සේ පහත දැක්වෙන සංඛ්‍යා අතරින් තුනෙන් බෙදෙන සංඛ්‍යා බෙදීමේ ප්‍රවලිය දක්වන්න. තුනෙන් බෙදෙන. මේක බෝඩ් එක පැහැදිලි නෑනේ. හැමෝටම නෑ ටීචර් අපිට පැහැදිලි. අපිට පැහැදිලි ටීචර්. දෙවෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ තුනෙන් බෙදෙනවද නැද්ද කියලා බලන්න කියලා නේ. ඉතින් අපි දන්නවා තුනෙන් බෙදෙනවද නැද්ද කියලා බලන්නත් අපි කොහොමද? සංඛ්‍යාවක මොකක් දිහා බලලද? ඉලක්කම් දර්ශකයේ දිහා බලන්න. ඒක තුනෙන් බෙදෙනවද නැද්ද කියලා තීරණය කරන්නත් අපි ඉලක්කම් දර්ශකයේ අනුවනේ. එතකොට ඉලක්කම් දර්ශකයේ අනුව එහෙනම් අපි මේ හැම සංඛ්‍යාවකම ඉලක්කම් දර්ශකයට එන්නේ මොකද්ද කියලා කොහෙල තියන්න ඕන. හරිද? මකන්නද බෝඩ් එක? හා ටීචර්. හා ටීචර්. හා ටීචර්. ඊළඟට දෙවෙනි ගානේ බලන්න අපි කතා කරමු. අපි දෙවෙනි ගානේ අපිට දීලා තියෙනවා 81. 81. 81 ඉලක්කම් දර්ශකය වෙන්නේ 8 එකතු කිරීම 1, ඉලක්කම් දර්ශකය 9. ඊට පස්සේ 102. 102 ඉලක්කම් දර්ශකය 1 එකතු කිරීම 0, එකතු කිරීම 2, ඉලක්කම් දර්ශකය 3. 164. ඉලක්කම් දර්ශකය කොහොමද එන්නේ? 1 එකතු කිරීම 6, එකතු කිරීම 4. ඒ කියන්නේ 4. 11යි. 11යි අපිට 1යි 1යි එකතු කරනවා 2යි. ඉලක්කම් දර්ශකය වෙනවා 2යි කියලා. 189 ඉලක්කම් දර්ශකයේ පුතේ 8යි 1යි 9යි 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 18යි. 18යි කියන්නේ අපිට ආයි 1 කියන්න පුළුවන් කොහොමද? 1යි 8යි එකතු කරනවා 9යි කියලා එනවා. 9යි. ඊට පස්සේ 352. තුන එකතු කිරීම, පහ එකතු කිරීම 2. ඉලක්කම් දර්ශකය කීයද? 10යි. 10 කියන්න පුළුවන්ද? බැ. ආ ඉලක්කම් දෙක එකතු කරනවා. බැ. 1යි කියලා එනවා. ඊළඟට 372 ඉලක්කම් දර්ශකය කියන්න බලන්න. 12. කීයද එන්නේ? 12. 12 කියන්න පුළුවන්ද? 3 එකතු කිරීම, 7 එකතු කිරීම 2. 12 කියන්න බෑ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? 1යි 2යි එකතු කරනවා. එතකොට කීය දෙන්නේ? 3. අවසානයේ ඉලක්කම් දර්ශකය කිව්වහම පුතේ 3 දක්වා, ඒ කියන්නේ තනි ඉලක්කමක් එනකම් එකතු කරලා තියෙන්න ඕන. තනි ඉලක්කමක් එනකම් එකතු කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ මේක දිහා බලලා තමයි මම කියන්නේ තුනෙන් බෙදෙනවද නැද්ද කියලා. මේ අවසාන පිළිතුර දිහා බලලා තමයි කියන්නේ අපි තුනෙන් බෙදෙනවද නැද්ද කියලා. ඊළඟට 466. කීය දෙන්නේ ඉලක්කම් දර්ශකය? 16. 16 නෙමෙයි කියන්නේ. 16. ආ? 16යි. 16 නෙමෙයි. එතකොට එන්න ඕන හරියට කීයද ඉලක්කම් දර්ශකය? 7යි. 7යි. ඉලක්කම් දර්ශකය 7යි. ඊට පස්සේ 456. 19. 19 නෙමෙයි. එන්න ඕන මොකක්ද හරියට? 2. 6. මේක එකතුව 19 පුතේ. ඒක හරි. 19 ආයි 1යි 9 එකතු කරනවා 10යි. ඒ කියන්නේ ඉලක්කම් දර්ශකය 1යි. 1යි. ඉලක්කම් දර්ශකය 1යි. ඊළඟට 951. 35.
Hai, Mas. Ilakan dasyake
Hatta. Menang. Mena ne ilakkan tu ne. Ilakkan deka. Yela dibbana hai pute. Eka gattu hai ki teru nada. Ha? Mukadda maam pelu ne. Mata kiyala tiyena me iskottu wada sudusu. Iskottu wada sudusu agaya daan. Sudusu ilakkan deka thorannalu. Sudusu ilakkan deka thorannalu me. Miten ke daan ilakka manuwa me sampurna sankhyawama tune ithirin nathuwa bedenna ona. Tune ithirin nathuwa bedenna ona. Eka mama balanawa. Tune ithirin nathuwa bedena sankhyawaka lakshane ma handurana putte ilakkan darshakaya 3 6 9 wenna ona. Nam mama danata balanawa danata deela tiyena ilakkan deke ekathuwa mata enawa. Danata deela tiyena ilakkan wala ilakkan darshakaya mata enawa 2 kiyala. Ekaṭa me deka tiyena ilakkan darshakaya tibbata mata me sankhyawa 3 n bedenne naha ena deka mata 3 n beda ganna nan ilakkan darshakaya mama 3 6 9 ena widiyata hada ganna ona. Ena deka ta kiyak ekathu karahamada balanawa 3 enne deka ta kiyak ekathu karahamada balanawa 7 6 enne deka ta kiyak ekathu karahamada balanawa 9 enne. Ekaṭa anne api danna ona ilakkan tika apita ekaṭa thirene karanna puluwa. Therunada e gana apa hari ini kamu lagi Pensal
පළවෙනි තොරතුර යාල අවශ්‍යතා දෙකක් කියනකොට එකක් තමයි 150ට අඩු වෙන්න ඕන ඒ වගේම 150ට ආසන්න පැන්සල් ගාණක් තමයි තිබිලා තියෙන්නේ ඒක එක අවශ්‍යතාවයක් අනිත් අවශ්‍යතාවය තමයි මේ මේ පැන්සල් පාසලේ තියෙන පැන්සල් මම සමානව එක්කෙනෙක්ට 9 ගානේ බෙදුවෝ මගේ පැන්සල් එකක්වත් ඉතිරි වෙන්නේ නැතුව මට 9 ගානේ හැම දිනාටම බෙදලා දාන්න පුළුවන් එතකොට ඒ කියන්නේ මොකද්ද පුතේ මෙන්න මේ අපි ලියපු අගයන්ගේ මට හරියටම 9 බෙදන අගය තෝරන්න වෙනවා නේ ඇයි පැන්සල් පාසලේ තිබ්බ පැන්සල් 9ට සමානව බෙදන්න පුළුවන් කියන්නේ මේ පැන්සල් මේ අගයන් හරියටම 9ට බෙදෙන්න ඕන එතකොට මම මේ ලියාපු අගයන්ගේ මම තෝරනවා මොකද හරියටම 9 බෙදෙන සංඛ්‍යාව 9 බෙදෙන සංඛ්‍යාව මම දන්නවා 9 බෙදෙන සංඛ්‍යාව හොයන්න නම් අපිට ක්‍රමයක් කියලා දුන්න මොකද්ද ඉලක්කන් දර්ශකය බලන්න කියලා නේ ඉලක්කන් දර්ශකය දිහා බලන්න. එතකොට මම බලනවා මේ හැම එකකම ඉලක්කන් දර්ශකය මොකක්ද වෙන්නේ කියලා. මේ ඉලක්කන් දර්ශකය නම මට ඉලක්කන් ටිකේ එකතුව 14යි. එහෙනම් ඉලක්කන් වෙනවා 1 4 5. ඕකේ. කියන ඉලක්කන් දර්ශක මම හැම එකකම ඉලක්කන් දර්ශක හොයලා තියෙනවා. මේක ඉලක්කන් දර්ශකයේ මට එනවා 1 4 9 එක කරාම එනවා 14 කියලා 14යි මට කියන්න පුළුවන් 1 4 5 කියලා. එහෙනම් ඉලක්කන් දර්ශකයේ එනවා 5 කියලා පුතේ. මේ සංඛ්‍යාව ඉලක්කන් දර්ශකයේ 5. මේ සංඛ්‍යාව අපිට එනවා කීයද? 1 එකතු කිරීම 4 එකතු කිරීම 8 12 1 13 13 ඉලක්කන් දෙක එකතු කරාම අපිට එනවා කීයද? 1 3 4 කියලා. මේක ඉලක්කන් දර්ශකයේ 4. මේක ඉලක්කන් දර්ශකයේ අපිට එනවා කීයද? මේ තියෙන්නේ මේකේ 3. 1 එකතු කිරීම 4 එකතු කිරීම 7. එතකොට මෙතන එනවා අපිට කීයද? 3. 3. 12යි 12 කියන්නේ 1යි 2යි 3යි. 1යි 2යි එකතු කරන ඉලක්කන් දර්ශකයේ 3යි. මෙතන එනවා අපිට 1 එකතු කිරීම 4 එකතු කිරීම 6. ඒ කියන්නේ 11යි 11 කියන්නේ 1යි 1යි 2යි කියලා එනවා. මෙතන අපිට එනවා 1 එකතු කිරීම 4 එකතු කිරීම 5. 9 1යි 10යි. ඉලක්කන් ටික එකතුව 10යි. 10 කියන්නේ ආයෙත් 1යි 0යි සමානයි 1යි. ඉලක්කන් දශකයේ 1යි. තාම අපිට ඉලක්කන් දශකයේ 9 වෙච්ච අගයක් ඇවිල්ලා නැහැ. එහෙනම් අපි ඊළඟ එකත් එකතු කරලා බලනවා. ඊළඟ එක එකතු කරාම 1 එකතු කිරීම 7 එකතු කිරීම 4. 4 4 8 1 9. ඔන්න ඉලක්කන් දර්ශකයේ 9 වෙන එකෙක් ලැබුණා. එහෙනම් අපෙන් අහන්නේ 150ට ආසන්න වෙන්නත් ඕනේ. දැන් 144න් පස්සේ ආයි මට ඉලක්කන් දර්ශකයේ 9 වෙන අගයක් එන්න පුළුවන්. නේද? මට හැබැයි කියලා තියෙනවා මොකද 150ට ආසන්න පැන්සල් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නෑ 150ට ආසන්න වෙන පළවෙනියටම හම්බෙන 150ට අඩු සංඛ්‍යාව මොකද්ද? 144. නං නිර්මල්ගේ පැන්සල් පාසලේ තිබ්බ පැන්සල් ගාණේද 144. ඊටෙන් සම්බන්ධ 144. හරිද? මම අභ්‍යාසය තමයි සාකච්ඡා කර කර ඉන්නේ පුතේ. ඔව් උත්තරේ වෙලා තියෙනවා නේද 144. ඊටෙන් සම්බන්ධ ඒකෙන් සම්බන්ධ උනේ 144 කියලා අපිට උත්තරේ එන්න ඕන. තියෙන කට්ටිය උත්තරේ හදපු කට්ටිය හරි දා ගන්න පුතේ. ඊට දැන් අපි සම්බන්ධ වුණා. හරි දැන් සම්බන්ධ වුණා නම් දැන් ඉතින් අභ්‍යාසයේ හරි වැරදි බලන්න. හරිද? ඒ පරක්කුනේ. ඊළඟට 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 මොකද කරන්නේ ඒක කරාද පුතේ? පස්සෙන් ගන්න කරාද? තරංගයකට ඉදිරිපත් වූවන්ට බෙදා දීම සඳහා ත්‍රාගපාසයන් සැකසීමට ලැබෙන ද්‍රව්‍ය සමූහයක ලයිස්තුවක් පහත දැක්වේ. අභ්‍යාස පොත් කියලා අපිට දීලා තියෙනවා. අභ්‍යාස පොත් පැන්සල් ද්‍රව්‍ය වර්ග 4ක් තියෙනවා නේ. ද්‍රව්‍ය මොනවද ද්‍රව්‍ය?
අභ්‍යාස කොයි? ඔයාලා නිකම්ම උත්තරේ දානවට වඩා පුතේ මේ වගේ ගාන හදලා තියන්න. හරිද? පස්සේ ගාන කරේ නැද්ද? පස්සේ ගාන කරේ නැති කට්ටියත් උස්සන බලන්න. Video offer video. බලමු අපි මොකක්ද අපිට කියන්නේ මේ තියෙන්නේ තරගයකට පාර්සල් හදන්න ගෙනාවු ද්‍රව්‍ය අභ්‍යාස පොත්වල ගෙනල්ලා තියෙනවා ඊට පස්සේ මොනවද වගේ නැති වෙන්නේ අභ්‍යාස පොත් පැන්සල් පැන්සල් ඊට පස්සේ ප්ලැටික් නම් ඊට පස්සේ ගෙනත් තියෙනවා කාබන් පෑ Pensal kiyana 130 platinum kiyama 128 carbon tan kiyana 131 mata kiyenawa mokakda ek parcel ekata sama dravyekinma 3 gadin etulak kirimata awashyawa eta hama dravyekinma 3 gane parcel ekata etulak karanna ona wela tiyena ඊට පස්සේ එසේ කල විට කිසිම ද්‍රව්‍යයක් ඉදිරි නොවනසේ පාර්සල් පිළියෙල කිරීමට එක් එක් ද්‍රව්‍යයෙන් තව රැගෙන ආ යුතු අවම ප්‍රමාණ සයන් කියලා කියනවා. ඒ කියන්නේ මොකද පුතේ? අපි කියනවා මේ තියෙන දැනට රැගෙන දැනට තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණ. මේ ප්‍රමාණ මට හරියටම තුනෙන් බෙදෙනවා නම් ප්‍රශ්නයක් නෑ පුතේ. මොකද මට කියන්නේ අභ්‍යාස පොත් තුන ගානේ බෙදන්න ඕන. පාර්සල් වලට දාන්න ඕන. පැන්සල් උත් තුන ගානේ පාර්සල් වලට දාන්න ඕන. ප්ලැටිනම් උත් තුන ගානේ පාර්සල් වලට දාන්න ඕන. කාබන් පැන් උත් තුන ගානේ පාර්සල් වලට දාන්න ඕන. හැම එකකින්ම තුන ගානේ තමයි පාර්සල් එකට දාන්නේ. ඒක එහෙම දාලා මේකෙන් එකක්වත් ඉතිරි වෙන්න බෑ. මේකෙනුත් එකක්වත් ඉතිරි වෙන්න බෑ. ඉතිරි වෙන්නේ නැතුව පාර්සල් වලට දාන්න නම් මම තව රැගෙන ආ යුතු අවම ප්‍රමාණය කියන්නේ දැන් මේක හරියට 131 තුනෙන් බෙදෙනවද පුතේ අපිට ටග්ගාල තුනෙන් බෙදෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් මේ අගි ලක්කන් දර්ශකයේ දිහා බලලා 1 3 4 4 1 5 ඉලක්කන් දර්ශකයේ 5 එහෙනම් මෙයා තුනෙන් බෙදෙන්නේ නැහැනේ එහෙනම් මේක තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් කරන්න නම් මම තව ද්‍රව්‍ය තව කොච්චර මෙතෙන්ට එකතු කරන්න ඕනද 131 තුනෙන් බෙදෙන්නේ නැහැ එහෙනම් 131ට තව කොච්චර ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කරන්න ඕනද මේ සංඛ්‍යාව තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් විදිහට හදා ගන්න නම් අන්න අවම ප්‍රමාණ හරි ඒකට පුතේ අපි දැනට තියෙන සංඛ්‍යාව ඉලක්කන් දර්ශකය බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට මේ සංඛ්‍යාව තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් කරන්න නම් තව ගේන්න ඕන අවම ප්‍රමාණ අහන්න. එහෙනම් මම මුලින්ම බලනවා මේ දීපු අගයන්ගේ ඉලක්කම් දර්ශක මොනවද කියලා. ඉලක්කම් දර්ශක මොනවද කියලා. ඉලක්කම් දර්ශක. මේක ඉලක්කම් දර්ශක කියනවා මට 1 එකතු කිරීම 3 එකතු කිරීම 1 5 කියලා. එතකොට 5 තුනෙන් බෙදෙන්නේ නැහැනේ. එහෙනම් ආසන්න තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් විදියට හදාගන්න නම් 5ට තව කීයක් එකතු කරන්න ඕනද? තුනෙන් බෙදෙන්න නම් ඉලක්කම් දර්ශකය මොකද්ද වෙන්න ඕන? 3 6 9 වෙන්න ඕන. එතකොට මට ඉලක්කම් දර්ශකය දැනට ඇවිල්ලා තියෙන්නේ 5. එනම් 5 6 වෙන්න නම් ආසන්නම 6නේ
තුනෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙන්නේ පහට ආසන්නම 6. එහෙනම් 6 වෙන නම් මම තව කීයක් එකතු කරන්න ඕනද පුතේ? තව කීයක් එකතු කරන්න ඕනද? එකයි. එකයි. එහෙනම් එකක් එකතු කරන්න ඕන. එහෙනම් රැගෙන ආ යුතු ද්‍රව්‍ය ප්‍රමාණය මට එනවා මේකේ. මේ ප්‍රමාණය රැගෙන ආ යුතු ප්‍රමාණ මට එනවා කීයද මෙතනින් නම් තව 1යි ඕන. ඇයි 5? දැනට ඉලක්කම් දැර්ශකය ඇවිල්ලා තියෙනවා 5යි කියලා. එහෙනම් 5 මට කරගන්න ඕනේ 1 3 1 6 1 9. ඒතර ආසන්නම අගේ 6නේ. අවම ප්‍රමාණ අහන නිසා මම ආසන්නම 5ට ආසන්නම වෙන 3 ගුණාකාරයේ විදියට තමයි ඉලක්කම් දැර්ශකය හදාගන්න ඕනේ. එහෙනම් 5ට ආසන්නම වෙන්නේ 6. 6 හදාගන්න නම් මොකද? 1ක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මම 130 ඉලක්කම් දැර්ශකය බලනවා. 130 ඉලක්කම් දැර්ශකය. 1 එකතු කිරීම 3 එකතු කිරීම බිංදුව. කීය දෙන්නේ? 4. එහෙනම් 4ට කීයක් එකතු කරාමද 6 එන්නේ? 6 2. එහෙනම් ගේන්න ඕන මෙතන. පැන්සල් වලින් ගේන්න ඕන 2ක්. හරිද? 2ක් ගිනවම කියන ප්‍රමාණය කීයද උතේ දැන්? මෙතන එනවා 130. මෙතනත් එනවා 130. 2ක්. බෙදන්න 3 ගොඩවල් වලට දාන්න පුළුවන්. ඊළඟ එක ඉලක්කම් දැර්ශකය එකතු කරාම කීය දෙන්නේ? 1 එකතු කිරීම 2 එකතු කිරීම 8. කීය දෙන්න පුතේ? 8යි 2යි 10යි 10යි 1යි 11යි. 11 කියන්නේ 1යි 1යි 2යි. දැන් මේක ආසන්න කීයද? 3 කරගන්න නම් මම කීයක් එකතු කරන්න ඕනද? 1. 3 කරගන්න 1යි. එකක් එකතු කරන්න ඕන. හැබැයි පුතේ ඔන්න මම එකක් එකතු කරාම මට එන්නේ කීයද? දැන් ප්ලැටිනම් ඔක්කොම කීයක් වෙනවද? 129. හරිද? කොහොම දාලා අපි හදමු මුලින්ම 129ක් තියෙනවා. ප්ලැටිනම් 129ක් දැනට තියෙනවා. හරිද? මේකෙන් 132. මේකෙනුත් 132. හරිද? දැන් මම කිව්ව විදියට 128 ඉලක්කම් දැර්ශකයේ 2 ආවා. එහෙනම් 2 මට ඕන මොකද්ද? ආසන්නම 3 ගුණාකාරයක් කරගන්න. එහෙනම් 3. ආසන්නම 3 ගුණාකාරය 3නේ. එහෙනම් 3 කරගන්න නම් මම තව 1ක් එකතු කරන්න ඕන. හරි. ඊළඟ එකත් බලමු අපි 131. කලින් තිබ්බ එකම තමයි. 131 ඉලක්කම් දැර්ශකය අපිට කලින් ඇවිල්ලා තියෙනවා කීයද? 5යි කියලා. එහෙනම් 5ට ආසන්නම 6. 3 ගුණාකාරය 6. එහෙනම් 6 කරගන්න නම් අපි කීයක් එකතු කරන්න ඕනද? 1ක්. එකක් එකතු කරන්න ඕනේ. එතකොට අපිට එනවා මුළු ප්‍රමාණය කාබන් පෑන් 132යි කියන්නේ. දැන් ඔන්නඔහම අපිට අගයන් ටිකක් ආවා පුතේ. දැන් බලන්න. අභ්‍යාස පොත් නම් 132ක් තියෙනවා. පැන්සල් නම් 132ක් තියෙනවා. කාබන් පෑනුත් 132ක් තියෙනවා. හැබැයි ප්ලැටික් නම් තියෙන්නේ 129යි. එතකොට මම 3 ගොඩවල් වලට මේ හැම එකක්ම 3 ගොඩවල් වලට බෙදුවොත් 132යි අභ්‍යාස පොතුත් 132යි, පැන්සලුත් 132යි, කාබන් පෑනුත් 132යි. ඒකට මට ඒ 132 නම් සමාන ගොඩවල් වලට දාන්න පුළුවන් පුතේ. හැබැයි ක්‍රෙඩිට් නම් 129. 129 තියෙන. එතකොට මොකද වෙන්නේ? එක පාර්සලයකට ක්‍රෙඩිට් නම් මදි වෙනවනේ. ක්‍රෙඩිට් නම් තුනක් එක පාර්සලයකට මදි වෙනවා. එහෙනම් මොකද පුතේ අපි කරන්න ඕනේ? ප්ලැටික් නමුත් 132ක්ම තමයි ගේන්න ඕනේ. ප්ලැටික් නමුත් අපි ගේන්න ඕනේ 132ක්. මොකද අපි මේ පාර්සල් හදන්නනේ හදන්නේ. ඒතකොට සමාන පාර්සල් ප්‍රමාණයක් තමයි හැදෙන්නේ. ඒතකොට මේ ද්‍රව්‍ය ඒ පාර්සල් වලට බෙදන්න ඕන. එතකොට මම මෙයාගෙන් අඩු ප්‍රමාණයක් ගෙනාවොත් එක පාර්සලයකට ප්ලැටික් නම් මදි වෙනවා. එහෙම වෙන්න බෑ. ඒ නිසා අපි කරන්නේ මොකද? මේක ආසන්නම අගය 3ට ආසන්න මේ 3 ගුණාකාරයට ආසන්න මගිය හදාගන්න නම් එකක් එකතු කරන්න ඕනේ කහරි. ඒ වුණාට අපිට ගානට අනුව ගේන ද්‍රව්‍ය ප්‍රමාණය හැම එකකම සමාන වෙන්නත් ඕන. එහෙනම් මෙතෙන්ට රැගෙන ආයුධ ප්‍රමාණය කීයද පුතේ? 132 කරගන්න ඕනේ. ඒ කියන්නේ මම 6 කරගන්න ඕන.
ඉලක්කම් දශකය 6 විදිහට හදා ගන්න ඕනේ. එහෙනම් කීයද? 4ක් ගේන්න ඕන. 4ක් ගේන්න ඕන. එතකොට මට එනවා ප්‍රතික්‍රම ප්‍රමාණයත් 132යි කියලා. හරිද? ඕකේ. ඔන්න හැම එකම හද හද ඉන්න ඕන නැහැ අපිට. එක ද්‍රව්‍යයක් තුනට හරියට තුනට බෙදෙන විදිහට හදුවාම කීයද එන්නේ කියලා බලනවා අගේ. 132යි. එහෙනම් මේ අගය 132 කරගන්න නම් තව කීයක් එකතු කරන්න ඕනද? මේ අගය 132 කරගන්න නම් තව කීයක් එකතු කරන්න ඕනද? මේ අගය 132 කරගන්න නම් තව කීයක් එකතු කරන්න ඕනද කියලා බලුවනම් ඒත් හරි. පැහැදිලිද? එක ගැතු හැටි පැහැදිලිද පුතේ? ආ ටීචර්. ඔව් ටීචර්. ආ කට්ටිය මේ විදිහට ලියාගන්න. මතක තියාගන්න මෙතන 129 නේ මේ පුතේ මේකත් අපිට 132ක්ම ද්‍රව්‍ය 132ක්ම ප්‍රතික්‍රම වලින් උත් ගේන්න ඕන 132ක් කරගන්න නම් මම තව රැගෙන ආයුතු ප්‍රමාණය කීයද 4යි අපෙන් අහන්නේ රැගෙන ආයුතු ප්‍රමාණය තමයි අහන්නේ එතකොට අභ්‍යාස පොත්වලින් නම් එකක් ගේන්න ඕන අභ්‍යාස පොත්වලින් එකක් ගෙනාවාම 132 හැදෙනවා එහෙනම් අනිත් ද්‍රව්‍යත් මට 132 ගානේ තමයි ගේන්න ඕන එහෙනම් පැන්සල් වලින් තවමදි දෙකක්